මේ මූලික වැඩසටහන ඉදිරිපත් කරමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැටියට රටට ඉදිරිපත් කළේ දිගු කාලීන හෝ කෙටි කාලීන හෝ එහෙම නැත්නම් මධ්‍ය කාලීන හෝ ජයගත හැකි වර්තමාන් අභියෝග පිළිබඳව නිශ්චිත වැඩසටහනක් නෙවෙයි. හොඳම උදාහරණය තමයි මොකක්ද අපි අපි රට මුහුණ දෙන බරපතලම තත්ත්වය. ඒක තමයි COVID-19 වසංගතයත් එක්ක මුළු රටම ආර්ථික වශයෙන් මහා කඩාවැට වැටීමකට ලක් වෙලා තිබෙනවා. දෙවනුව අපේ ආදායම් මාර්ග අපිට අහිමි වෙලා තිබෙනවා. නිශ්චිතව අපි සකස් කරන්න තිබෙනවා ඒ COVID-19 වසංගතයත් එක්ක කොහොමද අපි රට ගොඩගන්නේ කියන වැඩපිළිවෙල සහ මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය පිළිබඳව යම් ආකාරයක වැඩපිළිවෙලක් පිළිබඳ විශ්වාසයක්වත් ආණ්ඩුවට තිබිය යුතුයි. නමුත් අපි රට මුහුණ දෙන මූලික ප්‍රශ්නෙට කිසිදු ආකාරයක විසඳුමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ඉදිරිපත් කළා නැහැ කියලා අපිට කියන්න පුළුවන්. දිගින් දිගටම ආණ්ඩුව පාර්ශවයෙන් කතා කරන්නේ සහ පසුගිය කැබිනට් මණ්ඩලය තීරණය කරන ලද එකඟතාවයෙන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය වහා අවෝචි කිරීම. මම අහනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයද මේ රටේ හදිස්සි මූලිකම ජනතා අවශ්‍යතාවය. මොකද ජනතාවගේ අවශ්‍යතාවය 19 විසිකරණයකවත් 20 අලුතෙන් ගේන එකවත් නෙවෙයි. COVID-19 වසංගතයත් එක්ක රට මුහුණ දෙපා තිබෙන ආර්ථික සමාජ අර්බුදයෙන් ගොඩ එන්න වහා ආණ්ඩුව අනුගමනය කරන වැඩපිළිවෙලක් පිළිබඳව තමයි ජනතාව අපේක්ෂාවෙන් ඉන්නේ. නමුත් අවස්ථාවට වගේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කිරීම පිළිබඳව ප්‍රතිපත්ති එකඟතාවයක් පසුගිය කැබිනට් මණ්ඩලය අරගෙන තිබෙනවා. 19 මූලික කාරණා කීපයක් තිබුණා. එකක් තමයි විධායක ජනාධිපතිවරයෙක් හැටියට දෙවරක් තරම් කරලා තිබෙනවා නම් තුන්වෙනි වර තරම් කරන්න බෑ කියන එක. ඒ වගේම විධායක ජනාධිපතිවරයෙක්ගේ කාල සීමාව වසර 5කට වඩා වැඩි නොවිය යුතුයි කියන එක. ඊළඟට ජනාධිපතිවරයෙක් දැරිය යුතු වගකීම සහ යුතුකම් පිළිබඳව ඇමතිවරු පත්කිරීම ආදී පිළිබඳව ඒ විශේෂ නිශ්චිත නිගමනයන් තමයි 19 තිබුණේ. ඒත් එක්කම දුත්ත ප්‍රවේශ භාවයක් තිබෙනවා නම් එවැනි අයට මැතිවරණයට තරම් කරන්න තියෙන අවකාශය අහිමි කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා ඇති කරලා මෙරටේ සිවිල් පරිපාලනය ශක්තිමත් කරන්න ගත ක්‍රියාමාර්ග. මේක තමයි 19 තිබුණු මූලික හරය. මේක ප්‍රජාතන්ත්‍රවාදයේ යම් කිසි විදියක ප්‍රතිමූර්තියක් මවාපාන්න සහ ඇති කරන්න ගත්ත යහපත් තීන්දුවක්. හැබැයි පසුගිය කැබිනට් මණ්ඩලය 19 අහෝසි කරන්න තීරණය කරායි කියලා ප්‍රතිපත්ති මේ කාරණේ එළියට දානකොට ඒගොල්ලෝ කියනවා විධායක ජනාධිපතිවරයාගේ කාල සීමාව හෝ තරම් කිරීම පිළිබඳව දෙවරක් කියන සීමාව අහෝසි කරන්නේ නැහැ ඒක තියාගන්නයි කියලා. එහෙනම් කුමක් සඳහාද 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අහෝසි කරන්නේ? අපිට පැහැදිලිව පේන කාරණා දෙකක් තිබෙනවා ඒකේ. එකක් තමයි 19 අහෝසි කිරීමේ මූලිකම පාය මාර්ගය වෙලා තිබෙන්නේ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයට තරම් කරන්න තියෙන අවකාශය නැවත ලබා ගැනීම සඳහා වුවමනාව. ඒ වගේම ස්වාධීන කොමිෂන් සභාව හරහා ආණ්ඩුවට ඕන විදියට දේශපාලන අතපැවීම කරන්න තියෙන අවකාශය බලක්වාලමින් නැවත දේශපාලන ඇඟිලි ගැසීම සඳහා රාජ්‍ය සේවය වෘත කරන්න. අපි යන මේකද ජනතාවගේ මූලික අවශ්‍යතාවය. යම් කිසි ආකාරයක එක පුජ්‍යලයක් හට බලය පවරීම සඳහා වූ ක්‍රියාමාර්ගයකට තමයි මේ අවතීර්ණ වෙන්න හදන්නේ. දෙක ජනාධිපතිවරයා සතුව නැවත මේ සියලු බලතල පවරනවායි කියන්නේ 2015 ජනතාව යම් ජනවරමක් දුන්නා නම් ඒ ජනවරමෙන් පාර්ලිමේන්තුවේ 225න් 224ක්ම අනුමත කරපු මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය යලි අක්‍රිය කරලා ජනතාවගේ අභිමතය හා තීන්දුවට පයින් ගැසීමක් මේ උත්සාහ කරන්නේ. මේකෙන් වෙන බරපතල කාරණයක් තමයි මේ රටේ ස්වාධීන විගණන කමිෂන් සභාව අහෝසි වීම. ඒ වගේම ප්‍රසම්පාදන ඒකේ ප්‍රසම්පාදන කිව්වේ ටෙන්ඩර් පරිපාටි ආදී ක්‍රියාත්මක කරන කොමිෂන් සභාව අහෝසි කිරීම, තොරතුරු දැන ගැනීම සඳහා තිබෙන අයිතිය, ඒ තොරතුරු දැන ගැනීමට මහජනතාවට දුන්නු විශේෂ අයිතිවාසිකම් සහිත ඒ කාරණා ඉවත් කිරීම, ඒ වගේම පොලිස් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ක්‍රිය කිරීම, ඒ වගේම සිවිල් ක්‍රියාකාරීත්වයට අදාළ වන මේ සියලු කාරණා යම් විදිහක රාජ්‍ය බලපෑම් සහ දේශපාලන බලපෑම් වලට යටත් කිරීම තමයි මේ කරමින් ඉන්නේ. ඒ වගේම ආණ්ඩුව පටන් ගත්තෙම තමන්ගේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කරමින් පවුලක ඒ වගේම තමන්ගේ දේශපාලන අභිලාෂය වෙනුවෙන් මුළුමනින්ම නීති රීති තමන්ගේ අතට ගනිමින් සහ ගන්න උත්සාහ කරමින් ක්‍රියාකාරීත්වයක් ආරම්භ කරලා තිබෙනවා. වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට නිශ්චිතව කිසිදු විෂයක් තබා ගන්නට නොහැකි. ඒක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව තියෙන කාරණයක්. ඒ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතරට විතරයි ඇමතිකම්
පත්කරන්න පුළුවන් විෂයන් පත්කරන්න පුළුවන් ගිය ජනාධිපතිවරයාට විශේෂ අවස්ථාවක් දුන්නා ඒක තමයි ඔහු මේ පරිවර්තන කාලයේ සිටපු ජනාධිපතිවරයා නිසා ඔහුගේ ඉල්ලීමක් අනුව යම් ආකාරයක විෂයන් කීපයක් නැත්නම් අමතකන් කීපයක් ඔහු සතුව තබා ගැනීමට විවස්ථාවෙම ඉඩක් ලබා දීලා තිබුණා නමුත් පසුගිය ජනාධිපතිවරණයත් එක්ක විවස්ථාව සක්‍රීය වීම සිදු වුණාම ජනාධිපතිවරයාට කිසිදු විෂයක් අමතකමක් තරන්න බෑ. දැන් එතුමා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය දරනවායි කියලා තමන්ගේ යර්ථෙම තිබලා තියෙනවා. හැබැයි මට ආරංචි එක ගැසට් කරලා නැහැ. මොකද ගැසට් කරන්න බෑ. ඒක විවස්ථා විරෝධී කටයුත්තක්. ඉතින් ගැසට් නොකර රටට කියනවා මම තමයි ආරක්ෂක අමාත්‍ය කියලා. මොනතරම් බරපතල වැරද්දක්ද කියලා බලන්න. ඒ වගේම යුදමය පරිපාලනයක් කරන්න නෙවෙයි ජනතාව ඡන්දයෙන් පාර්ලිමේන්තුවක් ජනාධිපතිවරේ අමාත්‍යමානලයක් පත් කරන්න. හැබැයි මෙතෙන්දි ඉතිහාසයේ පළවෙනි වතාවට මම හිතන්නේ සුද්ධගේ කාලේවත් ආරක්ෂක අමාත්‍යාංශයේ යටත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවරුවේ නැහැ. මොකද මේක සිවිල් පාලනයට අදාළ කාරණයක්.